සාකච්ඡාව තුළ ප්‍රධාන වශයෙන්ම අපි සියලු දෙනාම දන්නවා පාර්ලිමේන්තු මැතිවරණ 2024 සඳහා ඊයේ නාම යෝජනාවල් අවසන් වුණා. ඒ නාම යෝජනා වල සමගි ජන සන්ධානයේ හැටියට සියලුම දිස්ත්‍රික්කවලට සමගි ජන සන්ධානය තරඟ කිරීමට අපේක්ෂකව ඉදිරිපත් කළා තිබෙනවා. එතකොට මේ මැතිවරණය අපි සියලු දෙනාම දන්නවා ජනාධිපති මැතිවරණයෙන් පස්සේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයක්. මේක තුළ විශේෂයෙන්ම ජනතාව තමන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන තමන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කරන තමන්ගේ කෙනෙක්ව පාර්ලිමේන්තුවට පත් කරන මැතිවරණයක් තමයි පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික අවශ්‍යම ප්‍රජාතන්ත්‍රවාදී ඒ මැතිවරණ ක්‍රියාදාමය තුළ ඒ ලක්ෂණය වන්නේ. ඒක තුළ සමගි ජන සන්ධානයේ හැටියට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබා ගැනීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ නායකත්වයේ යටතේ සියලුම දිස්ත්‍රික්කවලට අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අපේක්ෂකයන් අපි දන්නවා විශේෂයෙන්ම සමගි ජන සන්ධානයේ ලැයිස්තු ටික බැලුවම අපිට පේනවා විශේෂයෙන්ම තරුණ පිරිස් ඉදිරිපත් වෙලා ඉන්නවා, කාන්තාවන් ඉදිරිපත් වෙලා ඉන්නවා, ඒ වගේම වෘත්තීයවේදීන් ඉදිරිපත් වෙලා ඉන්නවා, ඒ වගේම ව්‍යාපාරිකයන් ඉදිරිපත් වෙලා ඉන්නවා, ඒ වගේම පාර්ලිමේන්තුව තුළ හිටපු මන්ත්‍රීවරු අධ්‍යක්ෂීම් තියෙන උදවිය ඉදිරිපත් වෙලා ඉන්නවා, ඒ වගේම මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්, ඒ වගේම ආර්ථික දැනුමක් තිබෙන, ඒ වගේ අධ්‍යක්ෂීම් තිබෙන යම් දෘෂ්ටියක් තිබෙන කණ්ඩායමක් අද වෙනකොට සමගි ජන සන්ධානය මගින් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒකෙදි අපි අනිකුත් කණ්ඩායම් එක්ක සංසන්දනය කරනකොට මං හිතන්නේ මේ රටේ සියලු ජනතාව දෙනාම පිළිගන්න පුළුවන් සමගි ජන සන්ධානය තුළ ඉදිරිපත් වෙලා ඉන්න කණ්ඩායම ඉතාම ශක්තිමත්, ප්‍රවීණ, අධ්‍යක්ෂීම් බහුල, මේ ජාත්‍යන්තරය පිළිබඳව මනා අවබෝධයක් තිබෙන, අපේ රටේ ආර්ථිකය හැසිරීම පිළිබඳව මනා අවබෝධයක් තිබෙන දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතින් ඒ කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා තමයි අපි මේ මැතිවරණය තුළ මූලික වශයෙන් අපි ක්‍රියා කරන්නේ. අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල, ඒ වගේම එතුමා අද ක්‍රියාත්මක කරගෙන යන ඒ ආර්ථික වැඩසටහන් අපි සියලු දෙනාම අද දන්නවා. මැතිවරණ කාලවලදී මොන දේ කිව්වත් අද වෙනකොට මේ පවතින තත්ත්වයත් එක්ක සමගි ජන සන්ධානය ඉදිරිපත් කරපු බොහෝ කරුණු කාරණාවල් අද වෙනකොට ජනාධිපතිවරයාත් ඒවා පිළිගෙන ඉදිරිපත් කිරීමේ ඉදිරිපත් කරන බවක් අපිට පෙනී යනවා. ඉතින් ඒක තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුව බහුතර බලයක් ලබාගෙන මේ රට ස්ථාවර කිරීමේ, මේ රටේ ආර්ථිකය ආර්ථිකය දියුණු කිරීම හා සංවර්ධනය කිරීම හා යහපත් රටක් කියන, දියුණු රටක් කියන ඒ සංකල්පයේ උඩ, සමගි රටක් කියන ඒ සංකල්පයේ උඩ අපි සියලු දෙනාම ඒ බලාපොරොත්තු උඩ මේ පාර්ලිමේන්තු මැතිවරණයේ බහුතර බලයක් ලබා ගැනීමේ අරමුණෙන් අපේ ඡන්ද ව්‍යාපාරය අපි හෙට වෙනකොට සියලුම දිස්ත්‍රික්කවල අපි ඒක පටන් ගන්න නියමිතව තිබෙනවා. ඉතින් අපිට පේන තිබෙනවා විශේෂයෙන්ම මේ මැතිවරණය තුළ හිටපු දේශපාලන පක්ෂ හොඟක් පක්ෂ අර්බුදයට ගිහිල්ලා තිබෙනවා. විශාල පක්ෂ නොඑක ආකාරයේ විදියට අපේක්ෂකයන් ඉදිරිපත් කරගන්න බැරුව අර්බුදයට ලක් වෙලා තිබෙනවා. සමහර පක්ෂ සම්පූර්ණයෙන්ම සේදීලා ගිහිල්ලා තිබෙනවා. නමුත් සමගි ජන සන්ධානය හැටියට අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා මේ දේශපාලන අර්බුදය තුළ පක්ෂයක් හැටියටත් අපිට ජනතාවගේ බලාපොරොත්තු හා ඒ ජනතාව පිළිබඳව තිබෙන අපේ ඒ ඉදිරි දැක්මත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න සමගි ජන සන්ධානයට මේ වෙලාවේ ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒක අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මැතිවරණය තුළ කෙසේ හෝ මේ අපේ ඡන්ද ව්‍යාපාරය ඉතා සාර්ථකව කරලා පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගෙන මේ රට මේ තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩනැගීම හා ගොඩගැගැනීම සඳහා වූ අපි පාර්ලිමේන් ජනාධිපති මැතිවරණයේ ඉදිරිපත් කරපු අපේ පක්ෂයේ ප්‍රතිපත්ති හා ආර්ථික වැඩපිළිවෙල අපි ඒ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක ඉදිරියට ගෙන යන්න තමයි අපේ බලාපොරොත්තුව. මම අර කලින් කිව්වා වගේ ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණ කාලවලදී එතුමා වේදිකාවල මොන දේ ප්‍රකාශ කළත් අද ප්‍රායෝගිකව සමගි ජන සන්ධානය ඉදිරිපත් කරපු
වැඩ පිළිවෙලට සමාන කරුණු කාරණා හොඟක් දේවල් ඒ පැත්තෙන් වෙන බවක් අපිට පේනවා. ඉතින් අපිට ඒක ගැන කිසිම ආකාරයේ ගැටලුවක් නැහැ. අපි මේ අලුත් ජනාධිපතිතුමා ඒ ගෙන යන ධනාත්මක වැඩසටහන් ආර්ථිකයේ ගොඩ ගැනීම හා ඒ සංවර්ධනය කිරීම ඒ පිළිබඳව වුන් ගෙන යන්නා වූ ඒ අදහස හා ඒ ක්‍රියාදාමය ගැන අපිට කිසිදු ආකාරයක් නැහැ. අපි පක්ෂයක් හැටියට අපි මුලින්දම්ම කිව්වේ අපි මේ රට ඉදිරියට ගෙන යන්න ඊට රට සංවර්ධනය කරන්න අපේ පැත්තෙන් අපි දෙන්න පුළුවන් වූ සම්පූර්ණ දායකත්වය අපි ලබා දෙනවා. ලොව වටා සිදුවන විශේෂ පුවත් ඔබට ගෙනෙන channel r youtube නාලිකාව දැන්ම subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.